මහමැතිවරණයේ පැවැත්වීමට නියමිතයි. ඉතින් මේ මහමැතිවරණයට විපක්ෂයේ විශාල සම්දානයක් හදාගෙන ඉන්න හදනවා. ඒ වගේම සජිත් රනිල්ලා එකතු වෙන්න අදහසක් තියෙනවා කියලා අපිට ඇහෙන්න පටන් අරගෙන තියෙනවා. ඒ වගේම මේ වෙලාවේ ශක්තිමත් විපක්ෂයක් නම් විපක්ෂයේ කාර්යභාරය මොකද්ද? අපි අද අහන්න යන්නේ දිවයින ඔන්ලයින් නැත්ත මිනිස්සු අරා ඔන්න ඔය කිව්ව කාරණා ගැන. එනවාත් එක්ක දැන් මේ විපක්ෂ ඔක්කොම එකතු වෙලා එකට ලොකු සම්දානයක් හදන්න හදන්නේ. මොකද හිතන්නේ? කියන්නේ මෙහෙම සහෝදර ඇත්තටම ඔතනදී මේගොල්ල වෙන්වෙන් වශයෙන් ඡන්ද ඉල්ලුවා කලින්. වෙන්වෙන් වශයෙන් ඡන්ද ඉල්ලලා එකට එකතු වෙලා මගේ රට ගසක් ඇවා. ඔයාගේ රට ගසක් ඇවා. ඔයාගේ දරුවන්ගේ රට ගසක් ඇවා. දැන් ඒක වෙනස් වෙන තැනට ඇවිල්ලා එක්තරා කේන්ද්‍රයක් වටේ ගොඩනගිලා තිනු. අන්න එතනදී පොතු සතුරා මේ සියලුම දෙනා එකට එකතු වෙලා අපිට පහර දීමේ තැනට ඇවිල්ලා තියෙනවා. මොකද මේ රට වෙනස් වීම මේ තියෙන්නේ උදාහරණ තමයි. අනේ තව ඉස්සරහට තව උදාහරණ එනවා. සමහරට හෙට අනිද්දනවල රුපියල් 100කින් 150කින් තෙල් ලීටරේ බහින්න පුළුවන්. හරි. බත් පැකට් එක රුපියල් 50කින් 60කින් බහින්න පුළුවන්. ඇයි මෙච්චර මේ අපි නිකරුණේ දීලා තියෙන සල්ලි මේ අපි කාල කන්නින්ව පෝෂණය කරන්න දීලා තියෙන. අර මයින් දහමුදුර එක්තරා නරක දිහානවා ඇස් ගෙඩි වලට හෙන ගැහිලාද සියලුන්නේ කියලා. ඇත්තටම ධර්මයට තහන්න තියෙන මේවා දැක්කලා තව පෙන්නුවේ නැහැ. එතකොට ප්‍රදීපක්ක එක තැනක කියනවා පඩිපත කෑත ඔබට හෙන හතම ගහපියා කියලා. හෙන හත නිමි ගහන්න ඕන මගේ සහෝදරයා හත කීයෙන් වැඩි කරන්න ඕනද කියලා බලන්න මේ දේවල් අපිට ජීවිත කාලයක් පුරාට සීනියර් දකින්න පුළුවන් මේ වගේ වාහනේ. මම සයිකලින් රයිඩර් කෙනෙක්. මට වගේ පාපැදි 3 ආරක්ෂා කරගන්න බෑ. අනේ මම ගිය මාසේ මඩුපල්ලි පේදුරුතුඩුව යාපනය අනුරාධපුරේ දබුළු ටුවර් එක ගියා. කොච්චර අමාරුවෙන් ගියේ තාමත් නැයි බේරෙන්නේ. අනේ එතකොට අපි එවැනි දෙයක් කරනකොට අපි මෙච්චර කල් හම්බු කරලා අපි කරලා තින්නේ මුංගේ ණය බේරණ එක. මුං මගේ රට ගසා කපු එක කරලා තින්නේ. මගේ රට විතරක් නෙමෙයි ඕගොල්ලගේ රට, ඕගොල්ලගේ දරුවන්ගේ රට. මේ දේවල් වෙනස් වෙන තැනට දැන් ඇවිල්ලා තියෙනවා. දැන් මේ වෙද්දී විපක්ෂයේ මොකද්ද කරන්න ඕනේ? විපක්ෂයේ කාර්යභාරයේදී විපක්ෂයේ මේ වෙලාවේ සූදානම් වෙන්නේ වෙන්වෙන් වශයෙන් එකතු වෙලා වෙන්වෙන් වශයෙන් ඉදලා එකට එකතු වෙලා මංකොල්ල කපු එක ඒගොල්ලෝ දැන් එකට එකතු වෙලා නැවතත් මේකට විරුද්ධව නැගී සිටීමක් කරන්න හදනේ. නමුත් මං හිතන්නේ දැන් මහජනයා අවදි වෙලා තියෙනවා. මහජනයාට මේ ගැන අවබෝධය ලැබිලා තියෙනවා. මේ අවබෝධය තුලින් මහජනයා එක්තරා විදියක පරිණත භාවයට පත් වෙලා තියෙනවා. අද ඇත්තටම ඕලෙල් කරන ළමයෙක්ගෙන් හැවුවා තේ ළමයා සන්තෝෂ වෙනවා. ඇත්තටම අපිට සන්තෝෂයි. මොකද අපිට අපේ අතීතයේ තුල රටක් නැතුව තිබ්බා. අපේ වර්තමානයේ තුල රටක් නැතුව තිබ්බා. නමුත් අපේ අනාගතයේ අපේ දරුවන්ට රටක් තියෙනවා කියන හැඟීම දැන් අපිට ඇවිල්ලා තියෙනවා. දැන් මේ සජිත් රනිල් ආයේ එකට එකතු වෙන්න හදනවා. එහෙම පොඩි අදහසක් තියෙනවා. මොකද ඉතින් එකතු වෙනවා කියන්නේ මේ වෙලාවේ පොදු සම්දානයකට පොදු සතුරා එනවා. ඇවිල්ලා මේ වගේ ප්‍රබල තැනකට පහර දෙනවා. අන්නේ ප්‍රබල තැනකට පහර දෙන්න නම් මේ පොදු සතුරා ඔක්කොම ඒක දැන් මේ ආණ්ඩුවට කරගෙන යන්න දෙන්නේ නැතුව කට්ටිය ඔක්කොම එකට එකතු වෙලා පහර දෙන්න හදනවා. ඔව් අනිවාර්යයෙන් මේක තමයි කරන්න හදන්නේ. නමුත් මේ වෙලාවේ මහජනයා ඇත්තටම බොහොම දැනුවත්. මහජනයාට ඒ දැනුවත් භාවය තියෙනවා. ඇත්තටම ඕගොල්ලෝ කරන මේ ක්‍රියාව තුලින් පවා මහජනයා තවත් දැනුවත් වෙනවා. අන්න ඕගොල්ලන්ට මාධ්‍යවේදීන් වශයෙන් ඕගොල්ලන්ට විශේෂ ස්තුතියක් පුද කරන්න ඕන. මොකද එක් කාලයකදී මාධ්‍යවේදීන් වෙන වෙනම පිඹුවා. පුඹලා ප්‍රතිරූප ගොඩ නැගුවා. දැන් ඇත්තටම සත්‍ය වෙනුවෙන් අපේ මාධ්‍යවේදීන් කරන්නව මේ සේවය. එතකොට දිවිනට අපි ඒ ස්තුතිය මේ වෙලාවේ පුද කරා. රයිට් බොම් ස්තුතියි. රයිට්. දැන් මේ මහමැතිවරණයට දැවැන්ත විපක්ෂයක් හදාගෙන දැවැන්ත සම්දානයක් හදාගෙන එන්න හදන ඉන්න සෙට් එකම මොකද ඉතින් අනිවාර්යෙන් ඒක තමයි ලොකුම ප්‍රශ්නේ. දැන් මේ හොරුන් ඔක්කොම එකතු වෙලා ඒ දේ කරොත් අපේ අපිට තියෙන බලය නැති වෙනවා. ඒකින්ද මේගොල්ලන් මේ දැන් මන්ත්‍රීකම මන්ත්‍රී කෙනෙක්ව ගණ්ඩ හදනවානේ. ඒගොල්ලන්ගේ වත්කම් හොයන්න ඕනේ. ඒගොල්ලෝ හොරකම් කරපු නැති කට්ටිය විතරක් මේකට දා ගන්න ඕනේ. එතකොට තමයි මේ රට අපිට හදන්න පුළුවන්. නැත්තම් මේ හොරුන් ආපම මේක ඇතුළට ආවොත් අපිට ඊට පස්සේ කිසිම මේ දෙයක් කරගන්න බැරි වෙනවා. මෙච්චර ජයග්‍රහණය ගත්තට පස්සේ අපි ආපහු වැටෙනවා කියලා කියන්නේ ඒ මෝඩකම අපි කරන්න කැමති නැහැ. රටේ ජනතාවට කියන්න කැමති හරියටම බල්ල දාගන්න ඔය හොරුණු එකිනෙකවත් දාන්න එපා කියලා තමයි කියන්නේ. දැන් මේ වගකිව යුතු විපක්ෂයක් විදිහට මේ වෙලාවේ මොකද්ද කරන්න ඕනේ? කියන්නේ විපක්ෂ කට්ටියද? ඔව්. විපක්ෂ කට්ටිය ඉතින් ඒගොල්ලෝ මෙයත් එක්ක එකතු වෙලා ලස්සන වැඩේ කරගෙන යන්න බලන්න ඕන හොඳ කට්ටිය විතරයි. නැත්තම් ඒගොල්ලෝ මේ හොරුන් ඇවිල්ලා එකතු වෙන්න ඇදුවොත් කොහොමවත් අපි මේ ජනාධිපතිතුමා ගන්නෙ නෑනේ. දැන් මේ සජිත් රනිල් අය එකතු වෙන්න හදනවා. සජිත් රනිල් ඔය එකතු වෙන්නේ ඒකත් එච්චරට සාර්ථක වෙන්නේ නෑ කියලා තමයි මම නම් හිතන්නේ. ආයි දන්නා දැන් රනිල් මාත්‍ය ඇවිල්ලා ලොකු කමනේ. ඒතකොට සජිත් මාත්‍යටත් පොඩ්ඩ ලොකු කම තියෙන නිසා ඒ දෙන්න සෙට් වෙන්නේ නෑ. එහෙම තමයි මම හිතන්නේ. දැන් මේ පිටිපස්සේ තියෙන වාහන ටික දැක්ක මොකද හිතන්නේ? මේ වාහන දෙක දැන් මේ ටික මෙතනට දාපු ඉඳන්නේ අපි දන්නේ මෙච්චර දේවල් තියෙනවා කියලා. මේ මෙච්චර දේවල් හැංගිලා තියෙනවා කියලා. මේ තව ගොඩක් දේවල් තියෙන හැංගිලා ඒවා ගන්න ඕනේ. ඒවා දැන් මෙච්චර දේවල් හැංගිලා තියෙන එක මේ පොඩ්ඩයි තියෙන්නේ මෙතන. තමයි මේ විපක්ෂයේ කට්ටිය ඔක්කොම එකතු වෙලා එකට සම්දානයක් හදාගෙන එන්න හදනවා. මොකද හිතන්නේ? ඒක හරියන්නේ නැහැ. ඒකලොන්ට හරියන්නේ නැහැ. අම්බේත්‍රායි.
මේ ඔක්කොම පක්ෂ එකට එකතු වෙන්න හදනවනේ. ඒ ගැන මොකද හිතන්නේ? හරියන්නේ නැහැ ඒගොල්ලන්ට කොහොමද? මේ වෙලාවේ ශක්තිමත් විපක්ෂයක් ඉදිරියට මොකද්ද කරන්න ඕනේ? සාය දෙන්න ඕනේ ඉච්චනේ. සාය දෙන්න ඕනේ. ආ. දැන් සජිත් රණිල් එකතු වෙන්න හදනවා. මොකද හිතන්නේ? සජිත් රණිල්. ඔව්. දැනගස්සන්න ඕනේ මේ මෙතන ගෙනල්ලා. ඇයි? සෙට් එකම දැනගස්සන්න ඕනේ. හේතුව මොකද්ද? ශක්තිමත් සන්ධානයක් හදාගෙන එන්න හදනවා නේ. දැන් මේමයි අපේ ලංකාවට හොඳ ජනාධිපතිතුමා කම්බලේ ඉන්නවා. ඒක ඉතින් මොන හොරු නෙවෙයි, හොරු ඔක්කොම නෙවෙයි, මොන බක්ස ඔක්කොම එකතු වුණොත් වැඩන්නේ. දැන් මිනිසුන්ට තේරලා තියෙනවා, අපිට තේරලා තියෙනවා. දැන් අපි මෙච්චර කල් මේ ඔරුන්ට එක්කනේ ඉඳලා තින්නේ, ඔරුන්ට තමයි ඡන්ද දීලා තින්නේ. අද මේ මේ පේනවනේ අපි සල්ලි යවුවා. අපි ගෙවපු සල්ලි වලින් තමයි ওই වාහන. එනකොට අපි පාර හිටියා. මේ මිනිස්සු දින වාහනද? ඔව් ඔක්කොම අපි සල්ලි. අපි ඔය ණය ගවන්නේ අපිනේ. උන් තෙල් ගන්නත් අය අපි හල්ලි වලින් තමයි ගාලා දොල දින්නේ. ඒනට දැන් ලංකාවට උදාලා තිනව හොඳ ජනාධිපතිතුමා දෙයෙන්වා ඒ වෙලාවට අපි එවල දින්නේ. දැන් මේ එළියේ ඉන්න හැමෝම එකට එකතු වෙලා පාට පක්ෂ ભેදයකින් තොර ඔක්කොම එකට එකතු වෙලා එක සම්දානයක් හදාගෙන ඉන්න හදන්නේ. මොකද ඉතින් අපි මගේ නම් කැමැත්ත ජනාධිපතිතුමා තනියම රටගෙන ඉනෝ නම් තමයි. ඔව් නෑ ජනාධිපතිතුමා නෙමෙයි, දැන් ජනාධිපතිතුමාට විවක්ස් ඉන්නවනේ. දැන් වෙන පක්ෂ කීපයක්ම ඒ ඔක්කොම එකට එකතු වෙලා එක සම්දානයක් හදාගෙන ඉන්න හදන්නේ. හොරු නැතුව හොඳ කට්ටිය ඉනෝ නම් හොඳයි. නැවත මේ පේන්න මේ වගේ මේ හොරු නැතුව නේද? නැවත ආයි ලංකාවට හොඳ කෙනෙක් එනවා නම් අපි හරි සතුටුයි ඉතින් ඒකට. දැන් සජිතුයි රණිලුයි එකට එකතු වෙන්න හදනවා. මොකද ඉතින් ඒකට නම් කැමති නැහැ. ඒකට නම් කැමති නැහැ. කැමති නැහැ. දැන් මේ පිටිපස්සේ තියෙන වාහන ගැන දැක්කම මොකද ඉතින්? අපි අරගල කාලේ මිනිස්සු දුක් වෙනකොට මේගොල්ලෝ පෙට්‍රල් ගාගත්තේ නිකන්. අපි තරුණියෝ ගිහිල්ලා රටවල දුක්කින්ද රොටිය කාලා රෑ උදේ පාන්දර වැඩට ගිහිල්ලා ආයි පවුවදා රෑ දුක්ඉඳලා අපි අම්බ කරපු සල්ලි වලින් මේගොල්ලෝ සැප විඳලා තියෙනවා. ඉතින් ඇත්තටම ජනාධිපතිතුමාට බිහිමෙන් ස්තුති කරනවා මේ කරපු දෙයට. ගොඩාක්ම ස්තුති. මේ ඉදිරියට තියෙන ඉතුරු ටිකත් සුද්ධ කරලම දෙනවා නම් තමයි වටින්නේ. දැන් මේ පක්ෂ ටික ඔක්කොම එකට එකතු වෙලා එක සන්ධානයක් හදාගෙන ශක්තිමත් සන්ධානයක් හදාගෙන ඉන්න හදන්නේ මහමැතිවරණ. මොන සන්ධාන හැදුවත් ජනාධිපතිතුමාට ශක්තියක් වෙන්න ඕන, හොරු ටික ඔක්කොම එලවන්න ඕන. පේනවනේ මේ අපේ ධනය වියදම් කරලා තියෙන්නේ. ඒ වගේම මේ ධනෙ මේ අපි බදු ගෙවල් අපි හම්බ කරපු දේවල් තමයි අද මේ නැති කරලා තියෙන්නේ. ඒත් එහෙමනම් මේ වගේ අද ගාල් කරලා තියෙන මොනතරම් අපරාධයක්ද මේ කරන්නේ? එහෙමනම් අපි ජනාධිපතිතුමාට තව ශක්තිය වෙන්න ඕන, පක්ෂයට තව ශක්තියක් වෙන්න ඕන. පක්ෂ ભેදයකින් තොරව හොරු ටික ඔක්කොම එලවලා මේවා මේ විදිහට විනාශ වෙන්නේ නැදී මේවා ගත්ත මිනිසුන් අත්අඩංගුවට අරගෙන මේවා නිසි නීතිය ක්‍රියාත්මක කළ මිනිසුන් නිසි දඬුවම් දෙන්න කියලා මම මේ වෙලාවේ ජනාධිපතිතුමාට පැහැදිලිව කියartifactId. දැන් මේ වෙලාවේ මේ ශක්තිමත් විපක්ෂයක් ඇටියෙ විපක්ෂය මොකද්ද කරන්න ඕනේ? විපක්ෂයේ කාර්යභාරයක් තියෙන්නේ කළම දින එකම දෙයයි. මේ වගේ අපරාධ කරන ඒ අයටත් මේක එක්කහුවෙලා ඇත්ත නැත්ත එලි කරලා සාධාරණ මිනිසියක් අරගෙන ඒ අයගෙත් වැඩි කරු වෙනවනේ. එයාටත් දඬුවම් දෙන්න තමයි විපක්ෂය එකතු වෙන්නේ. නැතු හොරු ආරක්ෂා කරලා වැඩක් නැහැ විපක්ෂය. දැන් මේ සජිත් රණිලුයි ආයෙ එකතු වෙන්න හදනවා කියලා කියනවා. නෑ, ඒ එතුමලා එකතුනාට කමක් නෑ. මොකද ඒ තුනලා පරිදේශ පාලනයේ පරිණත අය, ගොඩක් දේශපාලනය කරපු අය, ඒ අය වැදගත් අය. මං කියන්නේ එතුමාලගේ දැනුම බුද්ධිය ඔක්කොම පරීක්ෂා කරලා ඒ අයටත් තියෙන්නේ මෙතුමාට ශක්තියක් වෙලා මේ උරට ගලවලා. එච්චරයි. මේ පක්ෂ ටික ඔක්කොම එකට එකතු වෙලා විශාල සම්දානයක් හදාගෙන මහමැතිවරණයට එන්න හදනවා. ඒ කියන්නේ ඔක්කොම පක්ෂ එකට එකතු වෙලා ආණ්ඩුවත් එක්ක හැප්පෙන විශාල සම්දානයක් හදාගෙන එන්න හදනවා. මොකද හිතන්නේ? ඒ කියන්නේ කාත් එක දෙක වෙන්න යන්නේ. ඒ කියන්නේ දැන් එළියේ ඉන්න ඔක්කොම පක්ෂ ටික එකට එකතු වෙන්න හදන්නේ. අදලා සම්දානයක් හදාගෙන එන්න හදන්නේ මහමැතිවරණයට. කොහොමර එන්න තමයි බලන්නේ. නමුත් එන්නම් වෙන්නේ මං හිතන විදියට. මොකද ආපු කෙනා හොඳම කෙනෙක් අපිට පත් වෙලා තියෙන්නේ. පත් වෙච්ච කෙනා මං හිතන්නේ හොඳම ජයග්‍රහණය ලැබලා හොඳ විදියට ගෙනියා ඉතින් ආණ්ඩුව. අබල මේක අපි ආණ්ඩුව යන අපේ රටේ ජනතාවගෙන් මේ වෙද්දි විපක්ෂය ඔක්කොම එකට එකතු වෙලා විශාල සම්දානයක් හදාගෙන මහමැතිවරණයට එන්න හදනවා. ඒ වගේම සජිත් රණිල් ආයේ එකතු වෙන අදහසක් තියෙනවා. ඉතින් ඔය ගැන තමයි අපි ආණ්ඩුව යන්නේ. මේ ඉන්න තැන ගැන චුට්ටක් විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ. දැන් මේ දවස්වල කතා බහට ලක් වෙලා තියෙනවා මේ වාහන ගැන, මේ වාහන බාර දීම සම්බන්ධව. ඉතින් අපි දන්නේ නොදැන මේ කාගේ දෝෂා කියලා, අපි දන්නේ නැහැ මේක කාගේ දෝෂයක්ද කියලා, මොකද්ද කියලා තාම හරියට මේ සම්බන්ධව අදහසක් ඉදිරිපත් කරලා නැහැ. ඒ නිසා අබලම පෙරට ජනතාව කොහොමද ඔවුන්ගේ අදහස් කොහොමද දක්වන්නේ කියලා ඉස්සරහට ගිහිල්ලා
විපක්ෂ ඔක්කොම එකට එකතු වෙලා එක සන්ධානයක් හදාගෙන පොදු සන්ධානයකින් විශාල සන්ධානයක් හදාගෙන එන්න හදනවා මහා මැතිවරණයට. මොකද ඉතින්නේ මේ අවස්ථාවේ එහෙමද විය යුත්තේ? මේ ගමනට සහයෝගය දිය යුතුයි. අනිවාර්යයෙන්ම ගමනට සහයෝගය දී විපක්ෂ සම්ධාන හදලා කිසිම තේරුමක් නැහැ. මේ වෙලේ අනුර කුමාරගේ රජයට සහයෝගය දීලා මේ රට ගොඩදැමිය යුතුයි. ඒකයි විය යුත්තේ. මේ පේන මේ වාහන ටික දැක්කහම ඇති අපේ ජනතාවට තේරුම් ගන්න මේ මොකද්ද මෙතන වෙන්නේ කියලා. ඒක හොඳටම ඇති. දැන් මේ සජිත් රනිල්ලා එකතු වෙන්න පොඩි අදහසක් තියෙනවා. මොකද ඉතින් එකතු වෙයි ඒ වුණාට ජනතාව අද යාලාව අයින් කරලා ඉවරයි. එකතු වුණාට කිසි ප්‍රශ්නයක් නැහැ. ජනතාව අයින් කරලා තියෙන්නේ බය වෙන්න දෙයක් නැහැ. අපේ අපේ නව රජය ඉදිරියටම යනවා මේ රට කොට දාන. දැන් විපක්ෂ ඔක්කොම එකට එකතු වෙලා විශාල සම්දානයක් හදාගෙන තමයි මහමැතිවරණ එන්න හදන්නේ. මොකද ඉතින් රටේ පුරවැසියෙක් විදියට ඒගොල්ලෝ එහෙම ආවට එන්න හම්බෙන්නේ නැහැ. මොකද දන්නවද අවුරුදු 70ක් මේ වාහනවල දිව්වා. මේවට ගහපු පැට්‍රල් අපේ දුප්පත් ජනයාගේ මුදල් වලින් තමයි මේවට පැට්‍රල් ගහලා තියෙන්නේ. මේ ගහපු පැට්‍රල් වලට ඒ ඉතුරුව අපේ ජනතාවට ලැබෙනවා. අනුර සහෝදරයා ජනාධිපති කෙනෙක් නෙමෙයි, එයා දෙවි කෙනෙක්. ඒ දෙවියෝ මම හිතන්නේ මේ දුප්පත් ජනතාව බේර ගන්න ආවා. අපි රෝම ඉඳන් ආවේ මේ රටට ඡන්දේ දාලා යන්න. මම හිට යනවා. ජය වේවා. ඒ කියන්නේ මේ ඡන්දේ දාන්නම දාවේ ඉඳන්. ඡන්දේ දාන්නම අය මම නිවාඩුවට ජූලි මාසේ ආවා. මේ ආයේ ආවේ ඡන්දේ දාන්න. රෝම සෙටන් අපි පැමිණේ 100කට ආසන්න පිසක් අපි එක්ක රෝම ඉඳන් පැමිණියා. අපි රෝමෙත් ගොඩක් වැඩ කරනවා. මේ අමුතු සෞන්දර්යය වෙන්නේ. විපක්ෂේ කට්ටිය ඔක්කොම එකට එකතු වෙන්න හදන. එකතු වෙලා මහමැතිවරණයට විශාල සම්දානයක් හදාගෙන එන්න හදන. මොකද ඉදෙන්නේ? මේවා ලීටරයකට දුවන්න පුළුවන් ලීටර 4.5යි. ඔන්නම් 6යි. එතකොට මේ සල්ලි මගේ වයිෆ් කැන්සර් එකක් ඇදලා නැතුණා. දැන් මීට අවුරුදු 2-3කට දෙකමාරකට ආසන්න කාලයක් සාක්කුවේ ලක්ෂ 5ක් සාක්කුවේ තියාගෙන වැක්සින් එක ගන්න නැහැ. එතකොට ඒ වකවානුවේ හිටපු මේ කට්ටිය පිටරට ගිහලා බොඩි චෙක් අප් වගේ දාගන්න ඇති. දැන් සමහර කට්ටිය බලාපොරොත්තු වෙනවා අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා ජනාධිපති වෙච්ච ගමන් පව්වෙන්දර පෙට්‍රල් ලීටරේ රුපියල් 100ට ලබා ගන්න. එහෙම බෑ. මිනිස්සුන්ගේ මනසක් තියෙනවනම් මොළයක් තියෙනවනම් මිනිස්සු ඒ ගැන දැනුවත් වෙන්න ඕනේ. දැන් පක්ෂ ටික ඔක්කොම එකට එකතු වෙලා විශාල සම්දානයක් හදාගෙන මහමැතිවරණයට තරඟ කරන් ඉන්න හදන්නේ. ඉතින් ආණ්ඩුවට බලපෑමක් කරන්න පුළුවන් වේද මේ එළියේ ඉන්න ඔක්කොම පක්ෂ ටික එකට එකතු වෙලා සම්දානයක් හදාගෙන ආවොත්? මේ දැන් නවතින් අලුතින් පත්තරලා ඉන්න ආණ්ඩුවටද? අලුතින් පත්තරලා ඉන්න ආණ්ඩුවට බලපෑමක් කරන්න පුළුවන් වේද? දැන් මේ පෙරදිලා ඉන්න සෙට් එක ඔක්කොම එකට එකතු වෙලා පක්ෂය කියන්නේ සම්දානයක් හදාගෙන ඉන්න හදන්නේ. මොකද ඉතින්නේ? කවදාවත් ඒක වෙන්නේ නැහැ. අනුර කුමාර දිසානායක මහතා විශිෂ්ට ජයක් කරයි. ජයග්‍රහණයක් කරේ. කවදාවත් මොන රැල්ලක් ආවත් මේ රොනාල්ඩෝ එකක් වගේ ආපු එක ආයි නවත්තන්න බෑ කාටවත්. මොන පක්ෂයක දුරාවත් කරන්න බෑ. මේව ජනතාවගේ සල්ලි. මේ ඩිෆෙන්ඩර් කෝටි 6යි කෝටි 5යි 7යි ඕම ගේනේවා. එන හතක් ගා තව හතක් එක්ස්ට්‍රා ගන්න ඕනේ. මේ ජනතාවගේ සල්ලිනේ. ඕගොල්ලන්ගේ අපේ සල්ලි. يعني මිනිස්සු හිතන්නේ මේ මෙතෙන්ට හැමෝම ආවට පස්සේ අපි හිතුවෙත් නෑ මේ වාහන මෙතන පදනම් මාර්ගය ගාව තියන කවට. ඇවිල්ලාම බලන්න ඕනේ. මේව ජනතාවගේ සල්ලිනේ. මං කියන්නේ ආයි කියන්නේ එන හතක් ගා තව හතක් එක්ස්ට්‍රා ගන්න ඕනේ. උන්ට ජනතාවගේ සල්ලි කියව. දැන් පක්ෂ ටික ඔක්කොම එකට එකතු වෙලා විශාල සම්දානයක් හදාගෙන මහමැතිවරණයට එන්න හදන්නේ. ආණ්ඩුවට බලපෑමක් කරන්න පුළුවන් වේද? අනිවාර්යෙන්ම කරන්න ඕනේ. ඒක කලේ නැත්නම් හරියන්නේ නැහනේ. ඒ කියන්නේ දැන් විපක්ෂ ඉන්න සජිත් රනිල් ඔය ඉන්න කට්ටිය ඔක්කොම එකට එකතු වෙලා සම්දානයක් හදාගෙන එන්න හදන්නේ. මොකද ඉතින්නේ? ඒව හරියන්නේ නැහැ. ඒව හරියන්නේ නැහැ. තනි පක්ෂයකින් යන්න ඕනේ. තනි කර මං කියන්නේ මේ රට ගොඩනගන්න ඕන තනි පක්ෂයකින් යන්න ඕන. හේරුණාද? එතකොට දැන්ට පක්ෂයක් නැත්නම් ඔය සම්දානිගත වුණාම වෙන්නේ මොනවද නැහැ. එයාට ඒගොල්ලන්ට දෙන්න ඕනේ තනතුරු. මේගොල්ලන්ට තනතුරු ඉල්ලනවනේ. ඒකින්ද ඔය වැඩේ හරියන්නේ දෙයක් නෙමෙයි. දැන් ආව බලයේ ආවේ රජය. ඒකටම පක්ෂපාතිත්ව දරන මිනිස්සු යන්නේ. මගේ අදහසයි. දැන් මහමැතිවරණයට මේ එළියේ ඉන්න ඔක්කොම පක්ෂ එකට එකතු වෙලා සම්දානයක් හදාගෙන ආවොත් එතකොට බලපෑමක් කරන්න පුළුවන් වේද? දැන් අමාරු. දැන් මොන මොන දෙමත්තරද සහෝදරයදම් දැයි. ඒකද මම අවුරුදු 84යි. මම යෝම්බි කාර්යය තමයි. ඒකද මාව පෙරලන්නම අමාරු. බලනකොට අපේ ආශ්‍රය ඔක්කොම පෙරදුණානේ. දන්නවද? අපේ ආශ්‍රය පෙරදුණා. අපේ ආශ්‍රය කියලා පෙරදින්නේ අපි ලේසියෙන්ම. දේශර පෙරදුණා. බලනකොට මේකල ඔක්කොම කැමති වෙලා තියෙන මේකට සහෝදරයට. දැන් පිටිපස්සේ මේකල මුදන් එලවන්නේ අපි එලලා. සජිත් රනිල්ලා එකතුන. අයියෝ දෙන්නම උරු බලනකොට. සජිත් දොරු රනිල් දොරු. ඇත්තටම. ඒ කවුදාර මෙතනද මේ ටික වාන ටික ආවද මෙතන? මට වැට අතරක් වුණා වයිස. මේ වගේ වාහන ටික මෙතනට ආවද නැන්නේ? වාහනක කරන අපරාධ බලන්න. පොඩ්ඩක් බලන්නකෝ වාහන වටිනකම බලන්නකෝ. එතකොට මේකට පෙට්‍රල් ගන්න ඕනේ, රිපයර් ගන්න ඕනේ.
්‍රයිවලට පටිය දැන්ට ඕන එතකොට මුම් ඔක්කම අපිියන කාලතින්. අපි මේ යෝම්පිකාර යෝම්පි යෝපිකල ටිය මෝඩ පිස්ස ටත්තම මට පුරදු කර යෝපිකාරය කියලා එකට පස මට පුරදු කර පෙර මගේ ළමයි ළමයි බනිනවා මට. තාත යන්න තාත ඔයා විල්ලා ඉගෙන කරන්න නෑන තාත්ත මේ කරිවෙන්න ඒකොක මේක ඉවරයි කාල දැන් දැන් පක්ෂටි ඔක්කොම එකට එකතු වෙලා සන්ධානය කදාගෙනවුත් ඒගැනේ මාමැතිවරයට මොකද දෙන්නේ සජිත් රනිල් ඔක්කොම එකට එකතු ඕරු ඔක්කොම උන්ට දෙන්න මෙයා සජිත් මෙයාට තම දෙන්නේ අපේ ජේවිපියට තම දෙන්න ඕනේ මේ පාර දැන් සජිත් රනිල් ඔක්කොම එකට එකතු වෙලා විශාල සන්ධානය කදාගෙන මහමැතිවරණයට ආවුත් මොකද වෙන්නේ අපි නම් කැමති නෑ අපි කැමති මේ මනුස්සයාට මේ මනුස්සයා පොඩි තැනින් පටන් ගන්න මහයෝන්ගෙන් පටන් ගන්න ඒක නිසා මේ මනුස්සයා තමයි වැදගත් මමත් යුම්පි කාර්යයත් තමයි උනාට දෙන්නේ මේ මනුස්සයාට මින් මත්තර නම් මෙයා තමයි ඉන්න ඕනේ හැම කෙනාම ඇවිල්ලා පොඩි තැනින් පටන් අරන් පොඩි මනුස්සයාට තමයි ගැහුවේ පොඩි මනුස්සයා තමයි හිර කරේ මහයෝන් සැපේ හිටිය ඒක නිසා මෙයා ගන්නේ මහයෝන්ගෙන් ඒක නිසා මෙයා තමයි වැදගත් දැන් මේ වෙලාවේ මේ ශක්තිමත් විපක්ෂයක් විදිහට නැත්නම් විපක්ෂයේ කාර්යභාරය මොකද්ද කරන්න ඕනේ මම නම් කියන්නේ මේ මනුස්සයාම ඉන්නෝ මේ කවුද ඇවිල්ලා මේ වගේ දෙයක් උනේ දැන් ඔච්චර ආව කවුරුත් කියලා මේ මොනාද ඔක්කොම සැප අරන් අරන් හිටියා අහිංසක අපිගෙන් අපේ දුක්ින්දා ඒක නිසා මෙයා ඉන්න ඕනේ මෙයා තමයි හරිම කෙනා මෙයා තමයි ඉන්න ඕන කෙනා මෙයා අවුරුදු 10ක් නෙමෙයි හැමදාටම අපිට ඉන්න ඕනේ ජනාධිපති වෙලා බැලු බැලමර ඔබ හිතන වැඩි මම ඉන්නේ වාහන උද්‍යානයක කියලා ඔබට කැමති වාහනයක් අරගෙන යන්න පුළුවන් මුදල් දීලා එහෙම තැනක දින්නේ කියලා නෑ අපි ඉන්නේ වාහන උද්‍යානයක නෙමෙයි මේ දවස්වල කාගේත් කතා බහට ලක් වෙලා තියෙන තැනක ඉන්නේ ඉතින් අපි ඉන්න හරියටම ජනාධිපති කාර්යාලයේ ඉදිරිපිට ඉතින් අපි අද ඇහුවේ විපක්ෂය විශාල සම්දානයක් හදාගෙන මහමැතිවරණයට එන්න යනවා ඒ ගැන මොනවද ජනතාවගේ අදහස් සජිත් රනිල් එකතුනොත් මොකද්ද තියෙන අදහස ඒ වගේම ශක්තිමත් විපක්ෂයක් නම් මේ වෙලාවේ මොනවද කරන්න ඕනේ ඔය වගේ ප්‍රශ්න ටිකක් තමයි අපේ රටේ ජනතාවගෙන් ඇහුවේ. ඉතින් ඔවුන්ගව ඒකට ලස්සන උත්තර ටිකක් තිබ්බා. එහෙනම් අපි තවත් දවසක දිවයින ඔන්ලයින් අත්ත මිනිස්සු වැඩසටහනක් කරා හමු වෙමු. මෙවැනි වීඩියෝ නරඹන්න දිවයින ඔන්ලයින් YouTube channel එක subscribe කරන්න.